අද අද ඔබ වහන්සේලා මෙතනට පැමිණි වල්පනේ නගරයේ සහ වල්පනේ අබට සුරාසල් ආරම්භ කිරීම පිළිබඳව විරෝධතාය ප්‍රාර්ථනා විරෝධතාය පෑම සඳහා තමයි අපි සියලු දෙනා වහන්සේ මෙතනට වැඩම කරවදාලේ. ඒ නිසා මිනිස්සු අන්තාසරණ මිනිස්සු දුප්පත් මිනිස්සු ඉන්න ජන කොට්ටාසයක මේ තරම් මේ සුරාසල් ප්‍රමාණයක් ඇති කරලා දැනට සුරාසල් ඇත්තම පවතිනවා. නමුත් තවත් දවුතනවල මේ විදිහට සුරාසල් ඇති කරගෙන ගියන් පස්සේ මිනිසුන්ට ඇතිවෙනා විපත ඒ වගේම අසරණ භාවය ඒ වගේම නිරුද්ධරියන් බවට පත්වීම පිළිබඳව සුරාපත් දෙපාර්තමේන්තුවට කියලා මේ සුරාසල් ඇති කිරීම නවත්වන්න කියලා පණිවිඩය දෙන්න තමයි අපි සුරාබදු පොසල්තුමා හම්බෙන්න මේ අවස්ථාවේ. ඒ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වලපනේ ඒ සම්බන්ධව මොකද මේ කරුණු දැන් විරෝධතා ඉදිරිපත් වෙලා තියෙනවා. ඒත් මේගොල්ලෝ ඒක ක්‍රියාත්මක කරනවා. වහන්සේලගෙන් මොකක් කිසිදෙත්ම ගේන්න දෙන්නේ නැද්ද මේවා? දෙන්නේ නැහැ. කිසිදෙත්ම දෙන්නේ නැහැ. මොකද ඇත්තටම රජයේ මේ වගේ මිනිස්සු මීට වඩා හොඳයි බෙලි කපා දාලා මරලා දාන්නේ. මොකද මේ සුරාතල් ඇති කරලා වෙරලා මිනිස්සු රෝගී තත්ත්වයෙන් පොළට පත් කරලා මේ විදිහට විනාශ කරනවට වඩා හොඳයි. බෙහෙත් හේත් ගිනලන් නිකන් අසරණ මිනිස්සුන්ගේ මුදල් ටික ඉරට වලට දීලා වෙරලා ඒ මිනිස්සු මේ විදිහේ ජීවත් කරවන්න හදනවට වඩා හොඳයි. සුරාව බීලා ඒ අයගේ ජීවිත විනාශ වෙලා යනකොට ඊට කලින් මිනිස්සු මරලා දමන්නේ ඊට වඩා මේ සුරාතල් ඇතිනකොට කටේ සිද්ධ කරන ඊට වඩා වටිනා. මොකද මිනිසුන්ගේ ආර්ථික ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ නේද? එතකොට දැන් අනිත් නගර ගත්තාම හැමතැනම තියෙනවනේ සුරාව බදු. දැන් මේ වලපනේ මත්පැන් නළුවේ. ඔව් මත්පැන් නළුවේ සල් අනිවාර්යයෙන්ම තියෙන වලපනේ දැන්ටත් තියෙන දෙකක්. ඈ ඒ තීදීන් තමයි තව නැවතත් ආරම්භ. තව කීයක් දාලාම කරනවද? තව දෙකක්. මේකට ඔබ වහන්සේ ඊළඟට ගන්න පීවර මොකද්ද? අපි අපේ ජීවිත නැති වුණත් අපි මේක දාන්න දෙන්නේ නැහැ කියන මතේ තමයි අපි ඉන්නේ. දේශපාලන බලපෑමක් කරන්න පවතිනවද? දේශපාලන බලපෑමක් දැනගන්න අපිට අමාරුයි. කවුද මේක පිළිවස් ඉන්නේ? දැනට සුරතා හිමියන් තමයි ඉන්නේ මේ. සම්බන්ධන කමිටියේදී යෝජනා කරලා තියෙනවා. ඒ වලට අනුමැතිය දීලාද මේ? දැනට දීලා ඒ කට්ටිය ආරම්භ කරන්න ගිහිලා තමයි අපි මේ විරෝධතාවය ප්‍රකාශ කරන්නේ. අද මෙතනින් ලැබිච්ච තීරණය මොකක්ද? මේ පිළිබඳව අපි ගන්නා වූ පියවර පිළිබඳව නැවත නිර්දේශයකට පත් වෙලා ඒක ගැන කටයුතු කරනවා කියලා තමයි මේ අධිකාරතුමා අපට ප්‍රකාශ කළේ. මේ කිසිසේත්ම මේ දාන දෙන්නේ නැහැ. කිසිසේත්ම දාන දෙන්නේ නැහැ. මොන ක්‍රමයකින් විනාශ වෙයිද දන්නේ නැහැ. ජීවිත විනාශයක් වෙයිද කියන එක තමයි ප්‍රශ්නේ. ඔබවහන්සේ නම ගලවඩ සෝරත. කී නමක් වැඩියද අද මේ? 29ක් වැඩිය. 29ක් වැඩිය. ඒකේ උතුර සාසන සම්පූර්ණම සම්පූර්ණම ගලවඩ සෝරත. අනිත් නායක සනා ආම්බුල කියන්නේ. හරි, ආවද නමක් කියලා මගේ. මොකද්ද මේ ඇතුල තියෙන தත්ති? මම තිබ්බටුවර සීල රතන. මගේ පන්සල තිබ්බටුවර වලපනේ තිබ්බටුවර සිවද්‍රා රා. වලපනේ නගරේට. මේ වලපනේ නගරේට පමණක් නෙවෙයි වලපනේ ප්‍රදේශයේ දැනට සුරාසල් දෙකක් අලුතෙන් ආරම්භ කරන්නට සූදානමක් තියෙනවා. මේක අදකීයක නෙවෙයි. දැන් අපි අවුරුදු 5ක් විතර මේකට විරුද්ධතාවයේ පළ කර කිසිසේත්ම අපි දෙන්නේ නැහැ මේක දාන්න. සමහර වෙලාවට වික්ෂුන් වහන්සේලා කීපනවා ගිනි තියාගෙන හෝ සිය දිවි නසා ගන්න පුළුවන්. මෙතන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අපි දැන් දීලා තියෙනවා. සුරාබදු දෙපාර්තමේන්තුවට දැන් දීලා තියෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයට අපි දැනුම් දීලා තියෙනවා. වලපනේට සුරාසලක් නැවතේපා. අපි බලාපොරොත්තු වෙනවා තියෙන සුරාසල් වහනවා නම් ඒ තරමට අපි කැමැති. දැන් වලපන කීයක් තියෙද? වලපන කීයක් තියෙද? වලපනේ නගර එකක් තියෙනවා. නින්දන්දායින නගරයේ මේ වෙනකොට සුරාසල් 3යි. බියර් ෂොප් එකයි. එතකොට ඒ ආසන්න තියෙනවා 5ක්. ඒ නගර දෙක ආසන්න තියෙනවා 5ක්. එතකොට අපි බලාපොරොත්තු වෙන අහිංසක මිනිස්සු ඉන්නේ. පාසල් දරුවෝ සුරාවට ඇද්දයි වෙලා ඉන්නේ. එතකොට දුම්කලාදී පාවිච්චි කරනවා, මත් වෙනවා, මත් කුඩු ගහනවා. ඒ නිසා තමයි ඒ දරුව වෙනුවෙන් අපේ ජීවිත පාපි කැප කරන්න සූදානමක් තියෙනවා. අවිශේෂයෙන් කියනවා මේ ලංකාවේ තියෙන සියලු මාධ්‍යයට මේක එකකින් දෙකකින් ආවරණය කළා මෙව කරන්න එපා.
මේ විශේෂයෙන් පුවත්පත් වලට පවා මේ ප්‍රවෘත්ති අනිවාර්යයෙන්ම දාන හැටියට ඔබතුමාලට කාරණුක ඉල්ලා සිටිනවා. මොනවද දැනගන්න තියෙනවා අහන්න. දැන් මොනවද මේ සංවිධානයක්ද? මේ සංවිධානය මොකද්ද? මේක වලපනේ උතුරු ශාසන ආරක්ෂක බලමණ්ඩල. බල මණ්ඩලය. දැන් ඔබ වහන්සේත් එක්ක කී නමක් වැඩියද? 39ක් වැඩියි. 39ක් වැඩියි. දැන් මේ ඉන්නේ සභාපති ආඳුර, ලේකම් ආඳුර, මම නියෝජ්‍ය සභාපති ආඳුර, වලපනේ කොට්ටාසින ප්‍රධාන ආමතුරු කෙනෙක් ඇටියේ වැඩිහිටියෙක් ඇටියේ තමයි මේ කතා කරන්නේ. දැන් මේ පොලිස් මූලස්ථානට දැනුම් දීමක් ඇති කරාද? දැනුම් දෙලා තියෙනවා. ඉතින් පොලිසියත් බලන්නේ නැද්ද මේක? පොලිසියත් මේ සම්බන්ධව පරීක්ෂණයක් කරන්නේ නැහැ. තාම ඉතින් නැහැ, අපි දැනුම් දෙලා තියෙනවා. අපිට හරි තොරතුරක් නැහැ. රාජ්‍ය ආයතන ප්‍රාදේශීය ලේකම් මේ ඔක්කොම ඉන්න තැන තමයි අපි යෝජනා කරේ. අපිට එපා මේ සුරසති. ඒ ප්‍රාදේශීය ලේකම් නිර්දේශ කරනවා, නිර්ණායක තියෙනවා නේද? ඒ නිර්ණායක ඔස්සේ මේවා නැවත සමීක්ෂණය කරන්න කියලා. ඒ නිසා තමයි අපි ආවේ. අපිට ඒ වාර්තා පිළිගන්න සූදානම් නැති නිසා. සානයක් බලාපොරොත්තු වෙන තමයි මේ. ඔව්, අපි බලාපොරොත්තු නැතු ඕක ඇති කරමු. මොකද කරන්නේ? නැති වුණත් අපි සභාපති හඳුරන සිහිපත් කරපු විදිහටම වික්ෂන් වහන්සේලාගේ එපනම්මකගේ පරිත්‍ය ජීවිත පරිත්‍යාග කරලා අපි මේව නවත්තුන. මොකද පාරම්පරික ගම්මාන, අපේ බෞද්ධ ගම්මාන, ඉතින් මේවටම තමයි මේ කොළඹ ප්‍රදේශ, කුහුණේගල ප්‍රදේශ වලින් තමයි බාර එහෙට යන්නේ. එතකොට මේ අපි දුෂ්පත් දුෂ්කර පරිසරික අතිනොත්, භූගෝලික වශයෙන් උත්, ඒ වගේම ආර්ථිකයේ මේ අතිනොත් ඉතාම දුෂ්කර ප්‍රදේශයක් තමයි බලපෑම. ඒ වගේ ප්‍රදේශ වලට බාර අවශ්‍ය නැහැ. ඒ වගේ ආර්ථික නගා හිටවන දේවල් ආරම්භ වෙනවා නම් අපි සූදානම් ඒවට තමයි. දැන් එතකොට වහන්සේලා දැන් මේ සම්බන්ධව දැන් ගෙනියනවානේ මේක. දැන් මේ ගෙනියන මේකෙදි ගම්මුන්ගේ සහයෝගය, ගමේ ඉන්න අයගේ සම්පූර්ණ ගොඩක් අය තියෙනවා. 99 එකකෙම තියෙනවා. 99 එකකෙම අපිට සහයෝගය තියෙනවා. ඔබ වහන්සේගේ නම? මම වලපන උතුර ප්‍රාදේශීය ආරක්ෂක බලවල ලේකකාධිකාරී මයිලගත්තන්නේ ධම්මන.